ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවත වැඩම කොට වදාලෙකරු දේශකයානන් වහන්සේ පෝජනීය මාතර මහින්ද ස්වාමින්දුරණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස සමන්තහා චක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංම නිරාජස්ස, සුනන්ත සග්ග මොක්කදන් දම්මස්සවනෙ කාලෝ අයං බදන්තා දම්මස්සවන කාලෝ අයං බදන්තා දම්මස්සවන කාලෝ අයන් බදන්ත නමුතස්සෙ භගෙවතුවරහතු සබ්බ ධම්මි සුුව්පටි හතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ දම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමුෝතස්සෙ භගවතු වර හතු සබ්්‍ය ධම්මි සුුවප පටි හතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ඥුුණෝ, සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතුවර හතු සබ්බ ධම්මි සුුව පටි හතඥාන චාරස්සෙ දසබල දරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ, අතාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමේ වෙලාවේ මාගේ මොවිින් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යා දෘෂ්ටික වචනයක් පිටි නොවේවා මගේ අදහසක් ධර්මීටි විරුද්ධව පිටි නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සතතිමෝ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා සංගරත්නී අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා කෝටි ලක්ෂයක් වැඩසිටින සියලුම ආරයන් වහන්සේලා ග්‍යනුග්‍රහයි ලැබේවා සියළුම සත්පුරෘෂයන් වහන්සේලා ගැනුග්‍රහයි ලැබේවා සියළුම සාසනාරක්ෂකයින් වහන්සේලා ග්‍යනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධර්මය මවබෝධ කරගනිත්වා සාධෝ සාධෝසාධෝ. ධර්මශ්‍රවනා බිලාසී ශ්‍රද්ධහ බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පිින්වත්න අදම පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්දයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශත්‍රවනය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිසබලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මුළුමහත් ශ්‍රාවක ඔබ වෙනුවෙන් මිලෙස දේශනා කරන්නට ධර්මදානමී පිංකම් සඳහා දායකත්වේ ගෙන කටුතු කරනු ලබන්නේ බත්තරමුල්ල පන්නිපිටිය පාර රන්දිය ඔයන නොම්බර එක්දහස් අනු දෙකෙන් සී නිවසේ පදිංචි අශෝකාද සොයිසා මහත්මිය ප්‍රධාන ඒ පින්වත් පිරිස. අපි ඒ පින්වතුන්ට ධර්මදේශනා අවසානයේදී පුුණාන මෝදධනා කිරේමයාරබුණින්. අදත් අපි මේඋතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තුවන්නේ අපි පසුගිය සති කිහිපයක් පුරාවටම මෙ පිවතුට මතක ඇති අපේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශසනයහි පලවෙනි ශ්‍රාවකයන් වහන්සේ ගුණය අති ඉහලීම් වැඩයින්න එවතුම් ශ්‍රාවකයන් වහන්සේ මහා ප්‍රඥාවන්තේ අතරින් තැම්පත් සාරිපුත්්‍ර මහරහතන් වහන්සේ පිළිබඳ උන්වහන්සේගේ ගුණයන් එකතු කරමින් ධර්මදේශනාවක් පැවැත්තුවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳ අපි කතා කළේ ඉතාමකිටී ධර්මය තියෙන ප්‍රමාණය ගත්තොතින් අති විශාල ධර්මකාරණාවල් ප්‍රමාණයක් උන්වහන්සේ පිළිබඳවම කතා කරන පුළුවන් නමුත් පින්වත් ඔබට යම් අවබෝධයක් ඇතිවෙන ආකාරයට අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳ කැටියෙන් සාකච්ඡා කලින් එයි අපි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශසනයහි වැඩයින්න ශ්‍රාවක සංගරත්නය පිළිබඳව කතා කරන්නේ අද බොහෝ දෙනෙකුට ආර්යන් වහන්සේලාගේ ගුණ හරිහැටි නොදැගැීම නිසා ආර්යන් වහන්සේලා යනු කවුරුන්ද යන වග හරිහැටි අවබෝධයක් නැති නිසා බොහෝධනෙක් තමන්ගේ ගමන් මගත් ආරයයි කියල්ලා හිතාගෙන යම් අනාරය පිරිසක් කොස්සේ ගිහිල්ලා සමහර වෙලාවටමුළු සංසාරයම වරද්ධගන්න අවස්ථාවල් තියෙනවා ප්‍රධානතම හේතුව තමයි? මේ ආරයන් වහන්සේලාගේ ගුණ නොදන ගැනීම මොකද ආරයන් වහන්සේලා යනු සැබෑම සත්පුරුෂ ගුණධරම වලින් පරිපූර්ණ උත්තමයන් වහන්සේ නම පංවත්නී අපිට වඩා උසස් ගුණධරම තියෙන කෙනෙක් පිළිබඳව දැනගන්නනං අපට හොඳද ප්‍රඥාවක් තියෙන් ඕන. මොකද? සැබෑ ගුණධර්මතියන සත්පුරුෂයෝ කවදාවත් තමන්ගේ ළඟතිබෙන පිින්වත්න්නේ ගුණයක් ඉස්මතු කරන්නවත්ටෙමැත්තක් දක්වනිනේ. එක තමයි ගුණවන්තයාගේ ලක්ෂණය අල්පේච්චතාවය පැහැදිලි කරනු කොට භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව මනාවට දේශනා කරල තියෙනවා. ප්‍රත්‍ය අල්පේච්චතාවය පරිියප්ති අල්පේච්චතාවය අධිගම අල්පේච්චතාවය මේ වගේ තැන්වලදිමේ අල්පේච්ච භාාවයේ පිළිබඳ උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. සත්පුරුෂ ලක්ෂණ තියන සැබෑ සත්පුරුෂයකු ගෙතිබෙන ගුණ එතන විස්තර කරනවා සමහර කෙනෙ මහිච්චතාවී පාපිච්චතාවේනු යුක්තයි. ඔවුන් වහදුුන්නනුව සත්පුරුෂෝ කියලා. මහිච්චතාවය කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. සමහර කෙනේ දන් දෙනවා සිල් රකිනවා ඔහු තුළ වංචනික කලේෂයක් තියෙනවා මේ ලෝකයේ මම ධනපතියෙක් බව දැනගනිත්වා මම සිල් රකිනවා මම මෙවැනි සිල් රකිනවා කියලා මේ ලෝකේ හැම කෙනෙක්ම දැනගනිත්වා කියලා මේ පුද්ගලයා තුළ යම්වංචනිික ක්‍රියාවක් තියෙනවා පාපිච්චතාවෙන්යුක්ත කෙන ඔහු ඩන්දෙන් නෙත්නේ සිල්රකිින් න්නෙත්නේ හැබැයි එහෝට තියෙනවා මම දානපතියෙක් බව මිනිසු දැනගත්වොත් හොදයි. මම සිල් ඩකිනෙන කෙනෙ බව මිනිසු දැනගත්තුොත් තුොදයි. ඒ ලක්ෂන තියෙන අසත්පුරුෂයන්ට. සත්පුරුෂ ගුණධර්ම නැති ආරය ගුණධර්ම නැති අනාරය අසත්පුරුෂයන්ට තමයි එවැනි ලක්ෂණ තියෙන්නේ. පින්වත්නී මම මේ කාරණාවක් කෙටීෙන් ඔබට මතක් කලී, සැබෑ ආරයන් වහන්සේලා පිළිබඳ සැබෑ සත්පුරුෂයන් වහන්සේලා පිළිබඳ පංවත්නී ගුණය දැනගන්නනම් අපට මනා ප්‍රඥාවක් තියනට ඕන මොකද ඒ ප්‍රඥාව අපට හරිහැටි නොතිබුුණු පංවත්නී අපි සත්පරුෂයෝ කියලා අසත්පුරුෂය නැසුරු කරලා මළු සංසාරම වරද ගන්න පුළුව එහෙම වරද්ද ගත්තු පංවති අපි බේරගන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළෝනක් පුොළුවන්කමක් ලැබිෙනකක් නේ එහෙනම් මේ සැබෑ ආරයන් වහන්සේලාගේ ගුණ දැන ගැනීම නිවන් දකින උත්සාහ කරන වීර වඩන ශ්‍රාවකයන් වෙච්ච උබා පැහැමදිනාටම වටින කාරණාව ැත්ම් කෙනෙක් බල කතාවක් කිගෙනගෙන අපට නිවනට ඒකෙන් තියෙන ප්‍රයෝජිනීමමකක්ද කියලා. දැන් රහතන් වහන්සේ නමක් සෝවාන් වහන්සේ නමක්වත් පිවත්න කවදාවත් තමන් ලබපු අධිගමිය පිළිබඳ ප්‍රකට කරන්නේනේ මහාසමි සූත්‍රයේ අට්ටකතාාව විස්තර කරනවා රහතන් වහන්සේලා ළඟ තිබෙනවා සිතුවෙලි දෙක එක මම මේ ලබපු පලය මේ ලෝකයේ සියලු සත්‍යයන්ට ලැබේවා කළ ප්‍රාර්ථනාවක් තියෙනවාඒවගේම තවත් ප්‍රාර්ථනාවක් තියෙනවා මම ලබපු මේ පළය කිසිීම කෙනෙක් දැන නොගනීවා කියලා මේ පාර්ථනවල් දෙකම රහතන් වහන්සේ නමත් තුල්ල තියෙන පාර්ථනාවල් දෙකා ඒ රහතන් වහන්සේ කවදාවත් අධිගමයක් ලබපු සෝවාන් සකදාගාමී අනාගාමය අරහත් කියන මේ ආර්යන් වහන්සේලා කවදාවත් පිින්වත්නී තමන්ගේ ගුණිය ප්‍රකට කරන්නේනේ දවසක ගෝල හාමුදුරු නමොකුයි ගුරු හාමුදුරුව නමොකයි ඉඩපාති වඩිද ගුරු හාමුදුරු රහතන් වහන්සේ දම. පසුබසින්යන ගෝල හාමුදුරු ගුරුහාමුදුරගෙන් අහනවා ස්වාමීනී රහතන් වහන්සේනමක් අඳුරගන්න කොහොමද. එතුට ලොකු හාමුදුරුව කියනවා ආශ්මතුන ඒ තාම දුෂ්කර කාරය. කොච්චර දුෂ්කරද කියලා කියනවනං ආශ්මුති රහතන් වහන්සේ නමක් එක එක්ක පිඩපාතේ වැඩිය අත් රහතන් වහන්සේ කෞුදු කියල හොයා ගන්නබේ බල උන්වහන්සේ තමන් රහත්‍යයක ලැඟවිනේ නැන් තිබුණන පොඩිහාමුදුරණ මමදිහා බලල වටහා ගන්න කියලා එහෙම සිතුවිල්ලක්වත් රහතන් වහන්සේ ලගෙන හැම මොහොතකම රහතන් වහන්සේ තමන් ලබක අධගමය පිළිබඳ සගවනවා රහතන් වහන්සේ නමක් පිරිනිිවන් පාන දවසත විතරයි තමන්ගේ මාර්ගඵලයක් තවත් කෙනෙකුට ප්‍රකට කරනවනං ප්‍රකට කරන්නේ. එහෙමනම් පින්වත්න්නේ මෙන්න මේ කාරණාව අපිට දැනගන්න නං ආරයන් වහන්සේලා කව දෙ කියලපි දැනගන්නට ඕන. එනිසාපි අදත් තෝර ගත්තා මේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුළ හැමදාම ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක ඔබාපි හැම දෙනාම දොහොත් මුදුන්දී නිරන්තරේම වන්දනා කරන සුදුසූ විශේෂ ආරයන් වහන්සේ නමක් පිළිබඳ තවත් ගුණකිහිපිය සාකච්ඡා කරන්න ඒ තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදධ ශාසනී වැඩිම අග්‍රස්ථානයන් වලට හිමිකම්කිවෝ අග්‍රස්ථාන පහක්ම ලැබූ ධර්ම බාණ්ඩාගාරික ආනන්ද මහරත්තන් වහන්සේ පිළිබඳව කියවෙන උන්වහන්සේගේ ගුණ ඉස්මතු වෙන දේශනාවක් අපි මේ සති ඉදලා සති කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. වහන්සේ පෙන්වතුන අගස්ථාන පහක් ලැබුවා ඒ කාරණාව අංගුත්ත්‍රනිකායි පළමුවෙනි පොතත් සඳහන් වෙලා තියෙනවා අද මේ කතාව තෝරගත්තේ විශේෂය හේතුවක් නිසා ඔබ දන්නවා තව නොබෝ කලකින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනී සිදුවෙන විශේෂ ශාසනික කටයොත්ක් ආරම්භ වෙනවා ඒ තමයි වස්කාලය ඉන් අනතුරුව එලබෙන්නේ කටින කාලය අපි බොහෝදිිනෙක් තුළ අවබෝධිය අඩු බොහෝදිිනෙක් කැමති බොහෝදිිනෙක් නිරතුරුවම කරලා තියෙන නමුත් අවබෝධය අඩු මේ වස්කාලය කටින කාලය පිළිබඳව මේ ආනන්ද හාමුදුරන්ගේ කතාවතුලින් අපට කතා කරන්න පුළුව ද පින්වත්නී වස්කාලියයි කටන පින්කමයි කියලා ගත්තොත් බොහෝදිනෙක් වැඩිපුර කැමැත්තක් දක්වන්නේ කටිනමාසීද. නමුත් කටිනමාසය ඊතරන් බලවත්න බලවත්ම ශසනී වස්කාලය. හැබැයි බොහෝදනෙක් මේ වස්කාලියයට ඒ තරන් නැඹුරු බවක්නේ බොහෝ දෙනෙක්කි තන්නේ වස්කාලය කියන්නේ හාමුදුරුවරුන්ට විතරක් වෙන්වෙච්ච කාලයක් කියලා පංවත්න වස්කාලය කෙළක කියන්නේ සිව් වනක් පිරිසටම තමන්ගෙන් නිවන වෙනුවෙන් විශේෂ කාලයක් වෙන් කරගන්නට පොළුව කාලයක් තමයි වස්කාලය කෙළක කියන්නේ අපට ඒ පිල්ලිබඳව වෙනම සාකච්ඡා කරන්න පුළුවන් අපි ඉදිරියේ ඒකාරණාවල් වෙනම සාකච්ඡා කරුම් නමුත් මම්ම අද දේශනාවතුළින් බලාපොරොත්තු වෙන්නේ ආනන්ද බහරහතන් වහන්සේ කියන්නේ විශේෂ අග්‍රස්ථාන පහක් ලබපුත්තමෙන් වහන්සේ නම. ගතිමන්තානං අග්ග සතිමන්තානං අග්ගෝ දිිතිමන්තානං අග්ගෝ බහුස්සුතානං අග්ගෝ උපට්ට කායනං අග්ගෝ අපි අහලතියෙන්නේ ආනන්ද හාමුදුරු අග්‍ර උපස්ථායකන් වහන්සේ කියලා නමුත් පෙන්වත්න ආනන්ද හාමුරුවෝ තවත් අග්‍රස්ථාන හතරකට හිමිකම් කිව්වා එ තමයි සිහිය තියෙන අය අතරින් අග්‍රස්ථානය ලැබයි ආනන්දහාමුතුරු. ඉළඟට වැඩිපුරම ධර්මය කටපාඩන් කරුපොය අතරීක් ්‍රස්ථානයක් ලැබිය ආනන්දහාමුතුරු. වැඩඩිපුරම ධර්මය අහලතියන අතරරිනු තක්ග්‍රස්ථානය ලබු ආනන්දහාමුදුරු බාග්‍යවතුන් වහන්සේක බනපදයක් කියද්දිී ඒ බනපදයට පද හැටදා තමන්ගි හිතය උපද වගන්න පුළුවන් ශක්තියක් තියෙනය අතරනුත් අග්‍රස්ථානය ලැබයි ආනන්ද හාමුදුරු.ම අග්‍රස්ථාන පහම ආනන්ද හාමුදුරු ලැබවා. මේ අග්‍රස්ථාන පහක් ලබන්ඩ ආනන්ද හාමුදුරු කරපු පෝන්න කරමය තමයි වස්තුන් මාසයක් බුද්ධ ප්‍රමක සංගරත්නයට ප්‍රස්ථනයක් කළා එක තමයි කරපු විශේෂපුන්න කර්මය අපිට මේ කාරණාවෙන් ඒ කාරණාවත් විශේෂම සාකච්ඡා කරන පුළුවන්. ආනන්දත් තේරවත්තුූ කියන මේ අට්ටකතාවේ කොටසන් ආනන්ද හාමුදුරුව පිළිබඳ විශේෂ කතා කෙහිපයක් සාකච්ඡා කරනවා අපි ඒ කාරණාවල් කාලයක්ත් අරගෙන හොඳීන් ඒ කරුන්ටික විස්තර කරගම භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ සාසනී වැඩිපුරම ධර්මශ්‍රවනය කරලා අගඩස්ථාන පහකට හිමිකම්කිෝ මේ ආනන්ද මහතෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ සාාසනී විශේෂ ශාසනික මෙහවරක් කර පුත්තුමන් වහන්සේ නවා. අපේ ආනන්ද හාමුදුරුවෝ අග්‍රස්ථාන පහක් වගේම මේ බණ්ඩාගාරික පරියප්තිය කියන ස්ථානීහි පිහිදියා. මොකද මේ බණ්ඩාගාරික පරිියප්තිය කෙළ කියන්නේ පිඟත්ති අලගත්දූපම සූත්‍රී මජ්්‍යමි නිකායි අලගද්දූපම සූත්‍රයේ පරිියත්තිය තුනක් සඳහන් කරනවා. එකක් තමයි අලගත්්ද පරිියප්තිය දෙවෙෙන එක තමයි නිත්තරණ පරිියප්තිය. තුමින එක තමයි බණ්ඩාගාරක පරිියප්තිය. පලවෙනි පරිියයක්ප්තිය තමයි අලගත්්ද පරිියප්තිය. අලගබ්ද පරිියප්තිය කෙළ කියන්නේ අලගත්දූපම සූතරය සදහන් කරනවා දැ පරිියප්තිය කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මී ගෙන ගන්නවා පරිාප්තිය කියල කියන්නේ බාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට පත්ති බුදුරජාණන් වහන්සගේ ධර්මය ආකාරතුනකි නොයෙක් නොෙක් දෙනයිඉගෙන ගන්න ඉගග නාකාර තුන ගැන තමයි මෙතර සාකච්ඡා කරන්නේ කොටස් තුනකට බෙදල තියෙනවා පලවිනි එක තමයි අලගද්ධ පරියත්තිය සමහර කනෙක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මී ඉගෙනගන්නවලු විනිමිහෙම කොහොමද බුද්ධ වච්චනං උදග්ගහෙත්වා ඒවන් චීවරාධීනී වාලබිස්සාමී යමෙක් මේ බුද් වච නීග ගත්වොත් සිව්පසලාභය ලබන්න පුළුවන් චතු පරිසමජ්ජේවා මංජානස් ජානිසාන්තීති සිව්නක් මැදට ගියොත් ඒ සිව්ුවනක් පිරිස මැද විශේෂයම මාව දකිත්වා ලාබසක්කාර හේතුෝ පරියාාපනාති තොට භාග්‍යොතුන්හන්සසිගේ බෞද්ධ වචන ඉගෙන ගන්නවා ඔන්න ඔය කියන්න වෝ ලාබසත් කාරි හේතු කොටගෙන පංවත්න මේ ක්‍රමය භාග්‍යතුන් වහන්සේ නින්දා සහගතව උන්වහන්සේ ප්‍රතික්ෂප කල තියෙනවා යමෙක් ධර්මී ගෙන ගන්නවන ධර්මී ඉගෙනගෙන ධර්ම දරය කුුණොත් මට බොහෝ දෙනෙ වැඩිපුර සව් පසේ පූජ කර මම ධර්මය හොඳින් කියන්නඩ කියන්න මට බොහෝෂාවකය පිරිසක් අනිත් භික්‍ෂූන් වහන්සේලාට වඩා වැඩි ගෞරවයක් දක්වයි තට මේ සිතුවිලි දෙකම ස්‍රද්ධාාවෙන් ධර්මී ගෙන ගන්න නැති කෙනෙකොට පිහිටන්න පොළුව භාග්‍යතු වහන්සේ දේශනා කරනවා යමෙක් ඔය අර්ථීන් ධරමී ගෙනගන්නව නම් අපරියයා පූනිිත්වා ඒ ධර්මය ඉගෙනගන්නෙකට වඩා ලාබයිලෝ නිද්ධෝ කමනං වර්තරන් නිදාගන්නක. ඇයි පිංවත්න ඒ සිතුවිල්ලෙෙන් ධර්ම ඉගෙනගන්නකට වඩා නිදාගන්නක වටිනව කියල භාගිතුරන්සේ දේශනා කළ තියෙන්නේ. පංවත්නී නින්ද කිය නපේශාසනය හඳුරන්වාන වද භාවයක් කියලා. නදා ගැනීම? බුදුරජාණන් වහන්සේලා ඒතරං වර්ණනා කරනන හැබැයි මේ පහත් ක්‍රියාව කරන එක ලාබයිද ලාබසක්කාර ලැබීමේ චේතනාවෙන් ධර්මීගෙන ගන්නෙකට වඩා කියල භාගතුනාන්සක කියන් යයි එහෙම ධර්මීගෙනගන්න කෙනා මරණින් මතුව යන්නේ අවිීචිමහා නිරේවැනි නිරියන් වලට ලාබසක්කාර ලබාගැනීමේ චේතනාවක් ධර්මී ඉගෙනගන්න කෙනා මරණින් මතුව යන්නේ අවිචීට හැබැයි හැබැයි පින්වතුන නිදාගන්න කෙනා වැඩිපුර නින්දට කැමැත්තක් දක්වොන්න කෙනෙ ධර්මී විස්තර කරන්නේ මරණින් මතුව සරපියෝවැනි සතුන් වෙලා උපදිින්න පුළුවන් කියලා මොකද ඒ තරං ප්‍රමාධී කාරණාවක් නින්ද කියලා කියන්නේ. එත භාග්‍යතුන් වහන්සේ මෙමතතිරි විස්තරක ළේකයි දරුණු නිරයන්වල උපදිනවට වඩාලාබයි තිරිසනෙක් වෙලා ඉන්නක. ඒකඇ භාග්‍යතුන්හන්සේ ලාබසත්කාර ලබන චේතනාවෙන් ධර්මීගෙනගන්නිකට වඩා නිදාගැනීම වටිනම කියල වරණනාකාරේ එහෙම ධර්ම ගෙනගන්න එකට කියනවා අලගද්ද පරිියප්තිය කියලා ඉලකට දෙවෙනි පරිියප්තිය තමයි යමෙක් ධර්මීගෙන ගන්නවා වෙන්නෙ මෙහෙම සිල් රකෙන කෙනෙක් ධර්මේගන ගන්නවා මම කොහොමද නිවැරදිව සීලරය පරිපූර්ණය කරන්නේ මම කොහොමද නිවැරදිව සමාධිය පරිපූර්ණය කරන්න කියලා සමාදිය වඩන ආකාරයේ පිළිබඳව දැනගන්න ධර්මීගෙන ගන්නවා. මම කොහොමද නිවැරදිව විදර්ශනාව වඩන්න කියලා විදර්ශනාව වඩන විදිය දැනගණ්ඩ ධර්මීගෙන ගන්නවා. ඒක යන්නේ තමාගේ මාර්ගය දියුණු කරගැනීමට ධර්මීගෙන ගන්නවා. භාග්‍ය උතු හන්ේ දේශනා කරනවා. ඒ අරමනින් ධර්මීගන ගන්න වනම් ඒක නිස්සරණ පරිියප්තිය නිත්තරණ පරිියප්තිය මොකද එතරෙවීම පිණිසමයි ඒෙන ධර්මීගෙන ගන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාප විශේෂයම වරණනා කරලා තියෙනවා තමාගේ දියවුණුව පිණිස ධර්මීගෙන ගන්න ට තුංවවෙනි පරිියපතිය තමයි බ්ඩාරික පරිියපක්තිය මේ ක්‍රමියයට ධරමීගෙන ගන්න වන රහතන් වහන්සෙල්ලාම තමයි ධර්මීගෙන ගන්නේ බණ්ඩාගාරික පරිියප්ති ක්‍රමයට ආනන්දහා මුදුරුවොත් ධර්මීගෙන ගත්ත මිනිමේ ක්‍රමයට පළවිනික තමයි අලගත්ද පරිියප්තිය ලාබ සක්කාර ලබන චේතනාවෙන් දරමීගෙන ගන්නවා දෙවනික තමයි නිත්තරණ පරිියයක්පතිය තමාගේ මාර්ගයේ දියුණු කර ගැනීම පිරිස ධර්මීගෙන ගන්නවා. ඇැබේ බණ්ඩාගාරික පරිියප්ති කෙළක කියන්නේ විශේෂීං ධර්මීගෙන ගැනීම. මේ බන්්ඩාගාරික පරිියප්ති ක්‍රමයටටමන් සඳහන් කළ ධර්මීගෙන ගන්නේ රහතන් වහන්සේල්ලා. මොකට දරහතන් වහන්සේලා දධර්මීගෙන ගන්නේ. දෙැඟ අපේ මිහිදුු මහරහතන් වහන්සේ ඔබ දන්නවා? ඇවැදිිරන දවස හිස ාන කොටම සියවපිලිස් ඉම්ඹියයාාවට පත් මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා. පිංත්නී එතන විස්තර කරදි සඳහන් කරනවා. මිහින්දු මහරහතන් වහන්සේ රහත් බව ලබලා මොගගලී පුොත්තති සමහරහතන් වහන්සේගේ ළඟ අවුරුදුත්තුනාක් මෙත්‍රිපිට කට්ට කතාාවීගෙන ගත්ත කියලා. එතකොට ඒ මිහිඳුම හරහතන් වහන්සේ එහෙම ධර්මය ගෙන ගැනීම තමයි හඳුන් වන්නේ බණ්ඩා ාරික වරියප්තිය කියලා රහත් බව ලබල ධර්මීගෙන ගැනීම මේක පින්වතුන අති විශේෂ කාරණය අද බොහෝ දෙනෙකොට සිතුවිල්ලක් තියනවා මේ රහත් බව ලැබුව එපස්සෙද තමන්ට මේ සියලුම ධර්මියාව බෝධ වෙනවා කියලා ඒ පින්වත් බැරදී. මේ සියලුම ධර්මය අවබෝධ වෙන කමමුත්තමයන් වහන්සේ තම මේ භාග්‍යොත් වහන්සේ. තනිවම හිතල මඟපලලබන්න පුළුවන් උත්තමය දෙන්නකුටයි. බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සටේ විතරයි. හැබැයි අතරනොත් සියලුම ධර්මය මේ සරවක්ඥ කියන මේ උත්තම ස්ථානයට පත්වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විතරයි වන්න කිසිම කෙනෙකුට ඒ තැනට එන්න බෑ රහතන් වහන්සේ නමකට පින් තු කෝමුවත්බේ රහතන් වහන්සේ නමක් දරමී ගෙන ගැනීම අනිවාරම කළ යුතුයි මොකද තමන්ට හිතලයමක් කියාගන බෙරි නිසා රහතන් වහන්සේ නමකගේ පහළවෙෙන ඥානය සීම සහිතයි. එකට හොඳ කතාවක් තමයි දවසක් එක රහතන් වහන්සෙල දෙනම පිඩ පාති වඩිනකොට රහතන් වහන්සේල දෙනමට එක්තරා උපාසිකාාවක් ධානයක් පූජ කරනවා එක රහතන් වහන්සේ නමක්ගේ උපාසිකාවට පින් දෙෙනවා උපාසිකාවනි ඔබට මේ පූජා කර පුදාානයෙන් ජීවිත සීයක් යැනකං ආනිසංසල් ලැබෙනවා එහෙම පින්දුන්ලා දෙනම වඩිනකොට ර පින් අනුමෝදන් නොළ පු රහතන් වහන්සේ පින් අනුමෝදන් කරපු ්‍රහතන් වහන්සේට කියනවා ඇයි ඔබ වහන්සේ ඇයට ජීවිත සීයකට ආනිසංස ලැබෙනෝ කියල පින්දුල්ලි මට පේනව නෑට ජීවිත දාහක් දක්වා ආනිසංස ලැබෙනවා රහතන් වහසල කවදාවත් බොරු කියන්න නෑන එනිසා මේ කාරණාව දෙනමම ගිහිල්ව ගුරහා මුදුරුවන්ගේ. ගුරුහාමුදුරෝ කියනවා ගරහාම්දුරුවොත් රහතන් වහන්සේ නම ගුරහාමුදුරුවෝ කියනවා ඒ උපාසිකාවට ඔබ දෙපලට පූජාකරපු ධාන යානිසංස ජීවිත ලක්ෂයක් කන කළලබෙනවා කියලා. එතු රහතන් වහන්සල පින්වත්ති කවදාවක් බොරු කියන්නේ හැබැයි. ්න පිබඳ ගැටලුවත් තියනවා මොකද තුන් දෙනම දෙන පිළිතුරු තුනක් නිසා තුනක් වෙන්න බෑන එකක් නෙ වෙන්න ඕන එනිසා මේ පිරිස ගිහිල්ලා ධර්මය කටපාඩ ධර්මය දන්න ත්‍රිපිටක දර තෙරුන් වහසේ නමකගේ මේ ප්‍රශ්නය නවා උන්වහන්සේ ත්‍රහතන් වහන්සේ නමක් උන්වහන්සේගේ මේ කාරණා වැැහුව උන්වහන්සේ කියනවා තුන් දෙනාම වැරදි දෙන දඩුවන් කරගන්න කියනවා ඇයි භාග්‍යතු වහන් සේපින්හොතුන දක්කිනා විබංග සෝූතරයේ දී සාකච්ඡා කරනවා මේ ලෝකේ තිරිසන්ගත සතකුට යමෙක් ධානයක් දුන්නොත් ජීවිතසීයක් ලැබෙනවා ඔහොම විස්තර කරගෙන ගිහිල්ලා එක තැනකද කියනවා සෝවාන් මාර්ගස්ත කෙනෙකුට දෙන දානී ආනිසංස ජීවිතා සංකයයි එතකොට සෝවාන් මාර්ගස්ථ කෙනෙකොට දෙන දාන, ආනිසංස ජීවිත අසංකයක් ලැබෙන වනං සෝවාන් පලස්තියන් වහන්සේ නමකට දෙන දාානය ඊට වඩ වැඩි සකදාාගාමීන් වහන්සේ නම්මකට දෙන දාානය ඊටත් වොඩා වැඩි. එතකොට රහතන් වහන්සේ නමකට දෙන දානය එහනම් ඊටත් වඩා කොහොමත් වැඩි. එතකොට අර උපාසිකාව පෝජකර රහතන් වහන්සලා දෙනමකට දාන්. එහනම්, කොහොමද කියන්නේ ඇයට ජීවිත සීයි ජීවිත දාහයි ජීවිත ලක්ෂය ලැබිඳ කියලා ඉති ඒනි සාරහාමුදුරුව කියනවා තුන් දෙනාගේ මුත්තර තුන වැරදි. නමුත් ඇයි උන්වහන්සලා තුන්නාම හමකව හිතලද නෑ ජීවිත සීයක් ආනිසන්ස ලැබෙනවයි කියපු රහතන් වහන්සේට පින්හොතුන අනාගතිය ආවර්ධනය කරලා බලද්දිිපේන ජීවිත සීයයි උන්න්නහන්සට පේන දුර ජීවිත සීයයි අනිත්‍රහතන් වහන්සට පේන දුර ජීවිතදාහයි ලොකොහා මුදුරුවන්ට අනාගතයේ පිළිබඳ වාවර්ධනය කරල බලදිි පේන දර ජීවිතලක්ෂියය. එහෙනම් තුන්නම උත්තර දුන්නේ තමන්ගේ අභිඥාවට ගෝචරවෙන ප්‍රමාණි හැබැ උත්තරතුන බොරුවක් නෙවෙේ ඇත්තක් නමුත් වැරදි ඇයි වැරදුනේ හිතල උත්තර දුනු නිසා. මම්ම කෙටියයෙන් සඳහන් කළේ රහතන් වහන්සේ නමක් රහත් වනත් පවතුන මේ ත්‍රිපිට කට්ට කාව ඉගෙනගන්න වනං එක වටිනවා හැබ අනිවාර්යනෑ ඉගෙනගන්නවනං වටිනවා හැබැයි එහෙම රහතන් වහන්සේ නමක් ත්‍රිපිට කට්ට කතාවම ඉගෙනගන්න වනං ඒ ඉගෙනගන්නකට කියනවා බණ්ඩාගාරික පරිියප්තිය කියලා එතුට අපි බලමු ඇයි රහතන් වහන්සේ නමක් රහත්තිවෙලා ධර්ම ඉගෙනගන්නේ මොකද රහතන් වහන්සට පින්හොතුන රහත්තුනයි පස්සදි තමන්ගේ නිර්වාණය වෙනුවෙන් කළ යුතුයමක් තියෙනවද එහෙම තියෙනවන්න ධර්මීගෙන ග්ඩෝන නෑ එතන විස්තර කරනවා තස්සහි අපරෙන් ඥාතං අපහිනං අභාවිතන් අසච්චි කතංවා නති රහතන් වහන්සේට පිරිසිද නොගන්න දෙයක්නේ රහතන් වහන්සේ නමක් ප්‍රහීන නෝනු දෙයක් නේ. රහතන් වහන්සේ නමකට වඩන්න ඉතුරු වෙලා කියල දෙයක් නේ. රහතන් වහන්සේ නමකට සාක්ෂාත් නොකරපු දෙයක් නේ. රහතන් වහන්සේට නිවන් දැකීම පිණිස තවත් කළයුතු කාරයක් නේ. හැබැයි, රහතන් වහන්සේ නමක් රහත්තුනා කිය සියල්ල දන්නව කියලෙකක්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේට විතරයි සියල්ලක්ම වැටහිෙන්නේ. නමුත් පින්හොතුනී රහතන් වහන්සේ නමක් පහීන කිලේසන් කෙලෙස් ප්‍රහීන කරල තියෙන්නේ භාවිත මක්ගෝ සච්චිකත පලෝ මාර්ගය වඩල පලේ සාක්ෂාත් කරගෙන තියෙන්නේ එනම් මොකක් නිසාද රහතන් වහන්සේ නමක් ධර්මීගෙන ගන්න මොක දෙකතින අරමුණ අරමුණ තමයි තන්ති දහරකෝ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරවෝ ත්‍රිපිටකය කියවනවට කියනවා තන්ති කියලා ත්‍රිපිටකේට කියන තන්ති කියලා ඒ ත්‍රිපිටකය දරනවට කියනවා දහරකෝ කියලාඒ තන්ති දහරකෝ කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියවල දහරණය කරගැනීම තන්ති දහරකෝ ඉළඟට පවේනි පාල ප්‍රවේණය පාලනය කරනවා මොකද මේ ප්‍රවීණය පාලනය කරනවා කියන්නේ ප්‍රවේණීගන පරම්පරාවට පින්වත්න රහතන් වහන්සේ නමක් ධර්මීගෙන ගන්නේ අනාගත පරම්පරාව වෙනුවෙන් ධර්මය රැකගෙන ඉන්න එහෙම ධර්මය රැකගෙන පරම්පරාව පාලනය කරන්න බුදුරජාණන් වහන්සේගේ මිත්‍රිපිට කට්ට කතාව කටපාඩන් කරගෙනඉන්නේ උන්වහන්සේ කටපාඩන් කරගෙන ආවොත්තාමයි උන්වහන්සේ ගිල්ලඟ බිහිවෙන ගෝල පරම්පරාවට ධර්මි ගන්න පුලුවන් කමක් ලැබෙන්නේ. එතකොට එහෙම කියනවා වන්සානු රක්කකෝව හොත්වා උ්ගන් හති. තමන්ගෙමේ තේරවංචය ආරක්‍ෂා කරගැනීම පිණිසයි රහතන් වහන්සේ නමක් ධර්මීගෙන ගන්නේ. දැන් පලවෙනිි ධර්ම සංගායනාවේදී සියලම රහාතන් වහන්සේලා අතරම් පන්සීනමක් තෝරගෙන පලවිනි ධර්ම සංගායනාව කළා. ඒ ධර්මය හොඳීම කටපාදැම් පන්සියනමක්. ඊළඟට උන්වහන්සේලා ඒ ත්‍රිපිටකය අනාගතය වෙනුවෙන් අනාගතමී ශාසනීට එ පිරිස වෙනුවෙන් ඉගනගෙන යන්න පරම්පරාව බිහි කරා. විනය ඉගෙනගන්න උපාලි මහරාතන් වහන්සේ ප්‍රධාන උන්වහන්සේගේ ගෝල පිරිසට බාර කර ඊළඟට නොෙක්නු එක් සූත්‍ර දීග නිකාය මජ්්‍යම නිකාය සංයුක්ත නිකාය අංගුත්ත්‍ර නිකාය කුද්දක නිකායවැනි මේ කොටස් කටපාඩන් කරගෙන න්න වෙනම භානක පරම්පරාවක් බිහි කරා දීගභානක මජ්්‍යිම භානක කියල බානක පරම්පරාව බී කරා එතන දිපින් ඔතුන සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේගේ ගෝල පිරිසට ආනන්ද බහරහතන් වහන්සේ ප්‍රධාන ගෝල පිරිසට මෙන්න මේ වගේ පිරිසට ඒ ත්‍රපිටකේ කටපාඩන් කරගෙන යන්න බාර කරා පිත්නී මෙන්න මෙහෙම අනාගතයේ වෙනුවෙන් උන්වහන්සේලා කටපාඩන් කරගෙන බාරගෙන ආපොනිසා තමයි අදට මේ විදදිට ධර්මයක් සුරක්ෂිතව තියෙන්නේ පගතුර අපට මේ කාරණාව බහෝ විස්තර කරන්න පුළුවන් ඒ තරං වටින කාරණය අපි ඉදිරි දවසක අපට මේ ත්‍රිපිටක කට්ටකත්තාව ලැබුණු විදිය පිළි ඳ කතා කරමු මොක දද බොහෝ දෙනෙ කොටතිබෙනවා මතයා දැන්තියන මේ ත්‍රිපිටකේ වෙනස් වෙලා ධර්මය වෙනස් වෙලා කියලා පින්හතුන අපට කාරණාව බොහෝ කරනෝසේ සාකච්ඡා කරන්න පුළන් විශේෂ මාතෘකාාව නමු රහතන් වහන්සේලා පින්වත්නී මේ ධර්මය කටපාඩන් කරගෙනවි ඒ රහතන් වහන්සේලා කටපාඩන් කරගෙන රැකගෙනාපු මේ ධර්මේ කිසි මඩුපාඩුකමක් නෑ ඒක සාක්්‍යතූපු කරන පුළුවන් තමම සඳහන් කරේ මිනි මේ විදියට බුදුහාමුදරුව දේශනා කරපු ඒ ධර්මය කටපාඩං කරගෙන ඒ ධර්මය කටපාඩන් කරගෙන ඒ ආපු නිසා තමයි අපට මේ ධර්මය ලැබුණි එතකොට මේ බණ්ඩාගාරික පරිියප්තිය කෙල කියන්නේ අනාගත පරම්පරාාව වෙනුවෙන් රහතන් වහන්සේලා ධර්මී ගෙන ගන්නවා නමුත් උන්වහන්සේලා මේ රහත්වෙලා ධර්මී ගෙන ගන්න උන්වහන්සේලාට රහත්භාවේ පිණිස මාර්ගයේ පිණිස නිවන පිණිස තවත් කළ යුතු යමක් නෑ නමුත් සාාසනී ඉදිරියට පවත්වාාගෙන යන්න උන්වහන්සේලා මේ ත්‍රිපිට කට්ට කතාව හොඳින් ඉගෙනගන්නවා තොට එහෙම ත්‍රිපිට කට්ටකතාාව විගෙනගන්නකට කියනවා බණ්ඩාගාරික පරිියප්තිය කියලා මේ කාරණාව පින්වත්න විශේෂයෙන් සාකච්ඡා කළේ මෙතන ආනන්ද හාමුදුරුවෝ ධර්මී ඉගෙන ගත්තේ මෙින මේ බණ්ඩාගාරික පරිියප්තිකමයට ඒනි සා තමයි ආනන්ද හාමුදුරුවන්ට විශේෂි ස්ථානයක් මනිශාසනය ලැබෙනවා ඒ තමයි ධර්ම බාණ්ඩාගාරික කියලා එක විශේෂි ස්ථානයක් ආනන්ද හාමුදුරුවන්ට ලැබිෙන. එහෙම ගත්තම ආනන්ද හාමුදුරුවන්ට ලැබිච්ච විශේෂි ස්ථානයක් කියක ධර්ම බාණ්ඩාගාරික හැබැයි ආනන්ද හාමුදුරුවට පින්වතුරිමං කලින් සඳහන් කලා අගග්‍රස්ථාන පහක් තිබුණා භාගතුන් වහන්සකින් ලැබිච්ච අගගස්ථානයක් කියන්නේ ඉරිදි තියන භික්ෂුන් වහන්සලා බොහෝ ප්‍රමාණයක් මිශාසනය වැඩ හිටියා හැබැයි ඒ ඉරදි තියන භික්‍ෂුන් වහන්සේලා අතරී අග්‍රමිස්ථානය ලැබේ මුගලන් මහරහතන් වහන්සේකො මුගලන් මහරහතන් වහන්සේට තර මිරධිපන්න අව්‍රාවට ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේට පින්වත්න්නේ විශේෂ ග්‍රස්ථානයක් ලැබවා ැ ප්‍රඥාව තියන භික්‍ෂුන් වහන්සේල මේ සාාසන වැඩ හිටිය හැබැයි ඒ ප්‍රඥාවන්තිං අක්තරින් අග්‍රස්ථානයම ලැබයි සාරිපපුත්ත මහරහතන් වහන්සේ සාරිපපුත්්‍ර මහරතන් වහන්සේට තියෙන තරම් ප්‍රඥාවක් අන්න්‍ය ශ්‍රාව ක කියටන එඩ ඩිපුරතිවන ති ාගතු න්සේද. එතකොට පින්හතුර මම්මේ සඳහන් කළේ මේ අග්‍රස්ථානයක් කියනෙක යර්ථය ආන්නේ වගේ ආනන්ද හාමුදුරන්ට මිසාසනී ස්ථාන අග්‍ර ස්ථාන පහක් දෙබුණා පලවිනි එක තමයි සතිමන්තානං අගගෝ. එතනද කියනවා ඉමස්සේව තේරස් බුද් වච්න උග හිත්පවා දැ. යි බහුස්න අග. බහුස්ුතාානං අගගෝ කියල කියනර ධර්ම බාණ්ඩාගාරික කියන තත්වයට පත්වනා බුදුරජාණන් වහන්සේගේ මිත්‍රිපිට කට්ට කතාව අ බණ්ඩාගාරික ක්‍රමයට අනාගතය වෙනුවෙන් කටපාඩන් කරගෙන ආපො නිසා අන්න ඒක්‍රමියයට ධර්මී ගෙනගත්තිකට කියන බහුස්සුතාන අගගෝ පලවිනි අග්‍රස්ථානය. දෙවිනි අග්‍රස්ථානය තමයි දැ බණ්ඩාගාරික ක්‍රමයට මේ ධරමි ඉගෙනගෙන. ඒ ධරමය මතක තබාගන්න හොඳ සිහියක් තියෙන් ඕන. නිකම් මහගත්තට මතක තියෙන හොඳ සිහියක් තියෙන් ඕොන මතක තබාගන්න. ඒ ධර්මී ඉගෙනගන්නකොට අනීවරණ සූතතරී සඳහන් කරනවා අට්ටිකත්වා මනසිකත්වා, සබ්බච්චේතසෝ සමන්නාහරිත්වා, ඕහිත සෝතෝ ධම්මං සුනාති බනාහනකොට කොහොම දහන්න ඕන මනාසිහියක් තියෙන් නොන බණහනකිෙනාට එතකොට මේ ආනන්ද හාමුදුරුවන්ට මනාසිහියක් තිබුන මේ බනහනකොට ඒ නිසා භහග්්‍යතුන්හන්සේ කියනවා අන්්‍යෙහි තේරේහි බලවතරවා හෝස අන්නෙ තෙරුන් වහන්සේල එක සසඳල බලද්දී බලවත් සිහියක් ආනන්දහා මුදුරන්ට තිබුණ ඒනි ආනන්දහා මුදුරුවන්ට විශේෂගස්ථානයක් ලැබුණ සතිමන්තානංගක්ගෝ සිහිිය තියෙන අත්තරින් අග්‍රස්ථානය ආනන්දහා මුදුරට ලැබුණ ඊළඟ ආනන්ද මුදුරන්ට පින්හොතුන මෙහෙම ධරමි ඉගනගෙන බහුස්සතානංගක්ගෝ කියලා බොහෝ ධර්මකරුණු ශ්‍රවනය කරලා ඒ ධරමකාරුණු සිහියයෙන් හපුනිසා සතිමන්තා නංගක් ගෝ කියලා ග්‍රස්ථානයක් ලැබුණ ඒ විතරක් නෙවෙයි පිතුනි බුදුරජාණන් වහන්සේ එක බනපදයක් කියද්දි ආනන්ද හාමුදුරන්ට පිවතුනි විශේෂ හැකියාවක්තිබුණා ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ එක බනපදයක් කියනකොට ඒක පදේටත්වා සට්ටිපද සහස්සානී බුදු හාමුදුර එක බනපදයක් කියනකොට ආනන්ද හාමුදුරුවන්ට තමන්ගේ හිතේ ඒ එක වචනයක් වෙනුවෙන් පද හැට දාහකඋපදව ගන්න පුළල ශක්තියක් තිබුණා බුද්ධ කියන වචනේ බුදු හාමුදුරෝ කිවොත් ඒ බුද්ධ කියන වචනයට වචන හැට දාහ කානන්ද හාමුදුරගේ හිතේ උපදිනම එකක වටහින නමුත් ආනන්ද හාමුදුරන්ට ඒ තරන් හැකියාවක් තිබුණා එහෙම හැකියාවක් තිබිච්ච නිසා පිඟොතුන ආනන්ද හාමුදුරුවන්ට තවත් විශේ ශක්දස්ථානයක් ලැබුව ගතිමන්තානං අක්ගු ධර්මිය තමන්ගේ ඥානයට උපදවගන්න පුළුවන් ඥානයක් ආනන්ද හාමුදුරුවට තිබුණා එනිසා ගතිමන්තානං ගෝ කිය නක් දස්ථානය ලැබවා හැබැයි තන විශේෂීම සඳහන් කරට ඕන ඒ තරං අග්‍රස්ථානයක් තිබිල ආනන් දහාමුදුරුව පිංවොතුන මේ ධරමිය සංගහයනා කරද්දිී සංගහයනා කළේ කොහොමද. ඒවං මේ සුතං ඒ කාං සමියන්ග භකවා. මාවිසින්නිික් සමියක මෙසේ අසනලදී. බලනාානන් දහාමුදුරුව කොයි තරම් න්‍යහ මාන උත්್තමන් වහන්සේ නමක්ද කියනවනං. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය අල්ප මාත්‍රයකින් තමන්ගේ ඥානිය පාවිච්චි කල්ලා ඉක්මවල ගියනේ හැබැ අනන් දහාමුදුරන්ට තියනවා බුදුහාමුර එක බණපදයක් කියදී ඒකට ධර්ම හැටදහා එකතු කරන්න හැබ අනන් දහාමුදුරෝ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචිනයඉක්ම වල එක් වචනයක් වතානන් ද හමුදුරු ප්‍රකාශ කලේනේ. ඒ තරන් මේ ධර්මයට අනන් දහමුදුරු ගරු කරා ඉදින් නමුත්තානන් දහමුදුරට පුළුවන් තමන්ගේ සොඥානී උපද්දවල ධර්මී කියන්න. ඉති එහෙම දර්මය උන්හන්සසි උපදව වගන්න පුළන්ඥායයක් තිබුණේ නිසා ගති මන්තතානන් අක්ගෝ කින ග්‍රස්ථාන ලෙවා එවගේම තමයි යානන් දහමුදුරුවන්ට උග්ගන්හ විරියන් මේ ධර්මී ගෙනගන්නකොට පින් ොතුනි හොඳ වීරයක් තිබුණා දෙැ අදත් බොෝ විවෙලාවට ගත්තු මේ ධර්මී ගෙන ගන්නකොට ඒතරන් ලොක වීරයක්නේ දැන් සමහර කෙනෙකොට මේ පාලි වච්චන කියද්ද. අරණම් මේ දේශනාවක් කරනකොට පාලි වචනය වච්චනය ගානය කිය තව විස්තර කරඩ ඕන. නමුත් එහෙම විස්තර කරන්න ගියෝත්තුන් බොහෝෂාවකයන්ට මේ දේශනාව ඒතරන් ප්‍රසන්න පැහැදීමක් ඇතිවෙරිනේ. බොහෝ දෙනෙකොට මේ කාරණාව ගැන අල්පෝත්සක බවක් ඇතිවෙන්න පුළුව. න්ද භාවයක් ඇති වන්නු මන්ද උත්සාහයක් ඇතිවන්න පුළුවන් බොහෝ දෙනෙකුට නමුත් ධර්මය කියනවනම් හරිනං පාලි වචිනය කියව කියව තමයි ධර්මකාරණා විස්තර කරන්න ඕන නමුත් අපට ඒතරම් වීරයක් නෑ දැබැයිම යානන් දහාමුදුරන්ට ධර්මීගෙන ගන්න කොට හොඳ වීරයක් තිබිල තියෙනවා ඊළඟට සජ්්‍යහයන වීරියංච මේ ධර්මය සජ්ජායනා කරන්නත් වීරයක් තියන්න ඕන ගද සජ්‍යායනා කරන වීරයක් තිෙනව කියන්නේ. පාලි වච්චනය බලබල ඒ වච්චනවල තිබෙන අල්පප්‍රාණ මහප්‍රාණ සංගෘත්තු වියෘත මෙින්න මේවාගේ බේද පිළිබඳ විශේෂෙන් සලකලා වචන උච්චාරණය කරන්නට ඕන ඒකටත් වෙනම වීරයක්තියෙන් නොවන් දැ බොහෝ දෙනෙකුට ධරමය ඉගනගන්න වීරයක් නෑ ැ ඉගගන්න වීරයක් තියෙන අයට හැම කෙනෙකුටම නිවැරදිව සජ්්‍යාහයනා කරන වීරයක් නෑ. ැ සමහර කෙනෙක් කියනවා පිරිත් උච්චාරණය කරද්දී ඒ පිරිත්තති වච්චන පිළබඳ ඒ තරන් සැලකිල්ලක් දක්වන්න ඕොන නෑ කියලා. පින්වතුන එහෙම හිතන වන එක වැරදි. මොකද පිරිතක ආශිරවාදය ලැබෙන්නේ හරියට වචන උච්චාරණය කළොත් විතරයි. දැන්. පිරිතක් කියන එක වශ්‍යනය. ඔබ කල්පනා කරල බලන්ඩ කෙනෙකුට පනිවිඩයක් දෙනවනම් ඒ පනිිවිඩේ වෙනුවම් පාවිච්චි කරන වච්චනය උච්චාරණය කරද්දී තමන්ගේ අදහස වැරදි විදිරු උච්චාරණය කළෝ. අදහස තියනෙ වෙන දෙ උච්චාරණය කරන වැරදි දෙයක්. එතුොට අහන කෙනට වැටහෙන්නේ තමන්ගේ අදහසද දැත්තන් තමන් උච්චාරණය කරපු වච්චනයද අහනකෙනට වැටහෙන්නේ තමන් උච්චාරණය කරපු වච්චනය අපි උදාහරණයක් ගම් කෙනෙක් කඩේකට ගිහිල්ලා එයාට අවශ්‍යයි අ අම්ඹ කියන පළතුරු ගිරිය අවශ්‍යයි හැබේ මේකිනා ගිහිල්ලා කඩේ මුදලාලිගින් ඉල්ලනව අබ කියලා මයාාට අවශ්‍ය අම්ඹ නමුත්මයා ඉල්ලනවා උච්චාරණය කරලා අබ අබ කියන්නේ කුළු බඩුව. පිංවත්නී මුදලාලි ඔහෝට දෙන්නේ ඔහගේ හිතේතිවිච අදහස අනුවද නැත්තං කියපු වච්චනයට අනුවද. මුදලාලි බහණ්ඩේ දෙන්නේ කියපු වච්චනයට අනුව. එහෙනං ඔහෝගේ අදහස හරිියයටටිෂ්ට වෙන්න නං ඔොහ ඉල්ලන්න ඕන අබ නෙවෙයි අම්බ එතකොට බලන්නේ වච්චන උච්චාරණය කරද්දිී එහි නිවැරදි බවත්තියෙන්න්න ඕන. එතු මේ සජ්්‍යහයනය කරන වෙනම වීරයයක්ත් තියන්න ඕන. නන්ද හාමුදුරන්ටේ වීරිය තිබුණා. ඊළඟට දහරණ වීරියංච ඒ විතරක් නෙවෙයි දරමය මත්තක තබාගන්නක් වෙනම වීරියත්තියන ඕන එ වගේම තමයි උපට්ටානන් වීරියංච බුදුහාමුදුරට උපස්ථාන කරන්නත් වෙනමි වීරයක් තියනට ඕන. ති මෙන්න මේ විදියට අන්න භිචක්‍ෂුන් වහන්සේලාට වඩා අසමාන තක්තියකින් පැවතිච්ච නිසා ධර්මයේ දැරීම කිය නර්තිය ගත්තොතින් ආනන්දහාමුදුරුවන්ට තවත් අක්දස්ථානයක් ලැබන ඒ තමයි දිතිමන්තානඟක්කෝ. අනන්ද මුතුරන්ට වීරියය බහෝප ප්‍රමාණයක් තියෙනවා. ඉගෙන ගන්න වීරය තියෙනවා සජ්ජහයනා කරණ වීරය තියෙනවා මතකතබා ගණිවීරය තියෙනවා. එවගේම තවත් අමතර වීරයත් තියෙන පස්ථාන කරන්න වීරියය තියෙනවා. ඇ මේ වගේ විශේෂ වීරය ගණනාවත් තියෙනවා. නොවත් මෙතනට විශේෂෙන් අදාල වෙනවා ඉගෙනගන්න සජ්ජහයනා කරන මතකතබා ගණඩ. මෙන්න මේ වීරය තියෙන නිසා උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සෑම බුද්ධ වචනයක්ම කටපාඩා. ඒ නිසා අන්‍ය භික්‍ෂුන් වහන්සේලාට වඩා වැඩ්ඩිපුරම ධර්මය කටපාඩන් කරපු උත්තමයන් වහන්සේලා අත්තර විශේෂගස්ථානයක් ලැබවා ඒ තමයි දිතිමන්තානං අගෝ කින ග්‍රස්ථානය ඒකානන් දහාමුර ලබපු තවත් විශේෂ අගස්ථානය ඊළඟට පස්්‍රනි අධගස්ථනය තමයි බුදුරජාණන් වහන්ේට පින්වතුනි නොෙක් නොයේ කාලවල්වල උපස්ථාන කරපු භික්‍ෂුන් වහන්සේල බැහහිතතිය උන්වහන්සට අවුරුදු විසක්ම නොෙක්නොෙක් භික්ෂුන් වහන්සේලා සාරපුත්ත මහරහතන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේ ඒවගේ නොෙක්නොෙක් රහතන් වහන්සේලා උපස්ථාන කර භාග්‍යවතුන් වහන්සේ හැබැයි පින්වතුන උන්වහන්සේලා දීර්ග කාලීන උපස්ථාන කළී නෑ කාලින් කාලට වෙනස් කලා පිතු අග්‍ර උපස්ථාක තනතුරට පත්තු ්‍යානන්ද හාමුදුරුව. ආනන්ද හාමුදුර උපස්ථානය කොච්චර උසස්ස්විදියට කරාද කියල කියන වන අන්න බිච්චුන් වහන්සේලාට වඩා නොතේරච්ච ඥානය කානන්ද හමුදුරට තිබුණ ඒතමයි බාග්‍යතු වහන්සේගේ සිතුවිල්ල දෙනැගෙන උපස්ථාන කරනික සාමන්‍ය භාග්‍යතුන් වහන්සේ මට පැනවශ්‍යයි කියලා වච්චනින් කියන අවස්ථාව ලඩුයි මට ධාන අවශ්‍යයි කියල කියනවස්ථාවල් ලඩුයි පිනති ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ සිතුවිල්ල දැනගෙන භාග්‍යයොතුන් වහන්සේගේ අවශ්‍යතාවය දැනගෙන ඒ අවශ්‍යතාවයට පරිදි බුදුරජාන් වහන්සගේ සිතැගේ පරිදි උපස්ථාන කරා අනිදභික්‍ෂුන් වහන්සේලා අතර මෙන්න මේ විශේෂ ගුණ ආනන්ද හාමුදුරට තිබච්චිනිසා ආනන්ද හමුදුරට තවත් විශේෂ ග්‍යස්ථානයක් ලැබවා ඒ තමයි උපට්ට කායනං අගෝ උපස්ථාන කරන පිරිස අය අතරින් අග්‍රස්ථානය කනමේ පලය මෙන්න මේ අග්‍රස්ථාන පහක් ආනන්දහාමුදුරුවෝ මේ සම්බුද්ධ ශාසනයේ විශේෂම ලැබවා පිංතුන මේ තරම් විශේෂ අග්‍රස්ථාන පහක් ආනන්දහාමුදුරන්ට ලැබුණේ අතීතයේ බුද්ධ සාාසනික කරපු අති විශේෂ තිංකමක් එහමනං අපි අදට කාලවෙේලා අවසංවිලාති බිරනිසා අපි මේ කාරණාව දීරිගවසාකච්ඡා කරමු කාරණාවේ තියෙන ප්‍රමාණය අපි පොළුවන් තරං වටහා ගමු එනිසා පී අදට කාලවෙේලා අව සංගවෙලා ති බිරනිසා මේ දේශනාව මෙතකින් නිමාවට පත් කරලා ලබනතිය දේශනාවේද අපි බලමු ආනන්දහාමුදුරුවෝ මේ තරම් උතුම් අග්‍රස්ථාන පහක් ලබන්ඩ අනි භික්ෂුන් වහන්සේලාටත් වඩ අග්‍ර ස්ථාන පහක් ලබන්ඩ ආනදහා මුදුරුවෝ අතීතයේ මොනවගේ පින්කමක් කරාද කියලා ලබන සතිදේශනාවේ අපේ කාරණාව විශේෂෙන් සාකච්ඡාක් කරමු එහෙමනං අදට කාලවේලාව සංවිලාති බ්‍රනිසා අපි මේ දේශනාව නිමාවට පත් කරනවා හද මේවන් නඋුතුන් සද්ධර්ම දේශනාව මළු මහත් ලෝකයාටම අනුකම්පාවෙන් අවබෝධ කරවන්නට උතුම් ර්රමදාානමී පංකමට දායකත්්‍යය දරණටියය දුුණේ බත්තරමුල්ල ප්න්නිපිටිය පාර රන්දිය ඔයන නොම්බර එක් දහස් අනෝ දෙකින් සී නිවසේ පදිංචි අශෝකාද සොයිසා මහත්මිය ප්‍රධාන පිංවන්ත පිරිස.ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවාPDM ශ්‍රියාල්ලතා මෑනියන්ට පි අනුමෝධන් කරන්න මේට වසරකට පෙරමිය ගිය ඒමෑනිියන්ට පුුණානු ෝදනා කරමින් ඒමෑනිියන්ට තු දර්මවබෝධය වේවායි ප්‍රාර්ථනා කරමින් මේ උතුම් සදධර්මදේශනාව දායකත්ය ධරමින් ඒ ලැබෙන පින් අනමෝදන් කරමින් ප්‍රාර්ථනා කරනවා එහම නං මිය පරලෝගිය ශ්‍රයාලතා ආද්‍රනීමෑණියන්ට පින් අනුමෝදන් වේවා එතුමියගේ පර්ලෝකී ජීවිතය සුවපත් වේවා එතුමේ ප්‍රාර්ථනය බෝධයකින් උතුම් චතුා සය ධරමය අහබෝධ වේවායි සාධෝ කියාපි මේේ වෙලාවේ පिං අනමෝදන් කරමු එවගේම, තුම් සදධර්ම දේශනාව ශ්‍රවනයකරපු ශ්‍රාවකෝබට ඒවගේ රැස්කරගතාාව සියලු කුසල ධර්මියන්ගේ බල දේශකාණන් වහන්සේ වනපටත් ධර්ම ශ්‍රවනය කරපු සියලුම ලංකාවාසිී ලෝකවාසි හැමදිනාටමක් නිදුක්භාාවේ නිරෝගි භාාවේ ලැබේවා උතුම් ධර්රමාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරන ගමම්ම නෙත් නාලිකාවේ සීලු කාරමන්්ලේටත් පුානමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එෙම නං අද මේ උතුම් සද්ධර්මදේශාව මේ විදදිි දේශනා කරවලා මේ උතුම් දේශනාව ලක්ෂ සංඛ්‍යාත්්‍ර ශ්‍රාවක පිරිසාක් නෙත් නාලිකා ඔස්සේ ශ්‍රවණය කරනවා ඒ හැම කෙනෙක්ම මේ දේශනාව අවසාන්නේ සාධනාදදීලා මේ මේගිය හැම දෙනාටම පින් අනුමෝදන් කරනවා තොට එ අයික් දෙදෙනෙක් සාධකාරදිීල පින්දෙනවට වඩා අත්තිේ විශාල පිරිසක් එහෙම සාධකාරදිල පින්දනක මංහිතන්නේ ධර්මදානය පින්කමට සම්බන්ධන හැමදිනාටම විශේෂ පිනක් බවට පත්වෙනවා. එහම නං ඒ හැමදිනාගේම පින ඒමියගිය මෑනියන් ප්‍රදහන සුජීවතසිටන හැමදිනාටම අනුමෝදන් වේවා එවාගේම රැස්කරගත්තා වොසීල පින් බලයෙන් ශ්‍රියල්ලතා මහත්මියයට නිදුක්නීරෝගේ දීර්ගාාවසුවේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ පුුණ්‍යානමෝදනා කරනවා. අවසාය ඔබා පැහැමදිනාටමත් කෙටිම කාලියකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදම්වා මේ සಯಲු ලිස් බරි නිදහස්ವಿින්වා අජර ව අමර ව නිවන ලැබසැනසිෙන්න්නට මේකු සල්ලතුම් පාරමිතාවක්ම වේවායි සාධෝ 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 කියಯ ಪාර්ථනා කරගමුು. ආකා සට්టහාචබුම්මට්టා දේවානාගාම හිද්දිිකා, nyaang அனுෝதிtwa சிranrakkan tu ச சබදධ saang ආका சிran rakan tu ச சබදධදசang ciran rakan tu ச சබුද්ධසාාවක